ස සම්බුදුසරණයි පින්න්නන්ත හැම දෙනාටම. අද වයේ කීරිදා දිනයේ දැන් හැමෝොම දන්නවා අපි නැවත වතාවක් ජය මග ළමා වැඩසටහන ආරම්භ කරලා තියෙනවා පසුගිය දිනේ අප සාකච්ඡා කරා මේ වැඩසටහන අරම්භ කරපු දිනයේ දම අපේ දෙම ඔපියන් ය දිද මයින් වෙනුවෙන් පිළිපැදිිය යුතු ආකාරය පිළිබඳව බොෝදේවල් සාකච්ඡා කරා ඒ අනුව ළමයි කියන්නේ ළමයි බවත්න් ළමයින් වැඩිහිටියන් නොවන බවත්න් වැඩිහිටි මානසිකත්වයක් නමයින්ගෙන් බලාපොත්තු නොිය යුතු බවත් අපි අවධාරණය කළා ඒ අනුව සැලසුමක් හදාගණ්ඩුන ළමා මානසිකත්වය හදාගන්ඩ සැලසුමක් හදාගණඩ වන කියලා අප වැඩසටහන ලමයින්ටත් ළමයි සකස් කරන දෙමවපියන්ටත් කියන දෙපාශයටම ගැලපෙන ආකාරයටයි මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්නේ ඉදිරිකාලයේදී ප්‍රාදේශය වසයෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක් කරන්න අපි බලාපොත්තු වෙනවා. කොහොම නමුත්කමක් නැහැ අද අපි සාකච්ඡා කරන්න අපි දරුවන් එක්කයි ති හැකි තරම් අපි ඉල්ලීමක් සිද්ධ කරා දරුවන්ව වැඩ ්‍රහට යොමු කරණ්ඩ මේ එක ්‍රවාණය කර්ඩ කටයුතු සම්පාදනය කළ දෙට කියලා ඒක නිසාවෙන්ම අපි සූදානම් වෙන්නේ අපේ වැඩ කටයුතු මොනවද කියලා තේරුම් අරගෙන කළ යුතු දේවල් නොකළයුතු ේවල් තේරුම් අරගෙන පුංචි දරුවනේ අපි හැම්වෙෙලේ මුත්සහ කරන්්ඩෝන කොයි විදිහකින් හරි අපේ ජීවිතය සාර්ථක කරගන්ඩ ඉති මේ සඳහා මූලිකවම කතා කළ යුතු වෙනවා පළවෙෙනියෙන්ම අපි තරු ගණ්ඩෝන්ට යත් තිෙනවා අපිට උරුම වෙලා තියන බුදුරජාණන් වන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා මේ ධර්මය ගැන දෙමමාපියනුත් දරු දන දනුවත් කර් වු දරුණුත් දැනගණ්ඩෝනෑ අපි හැම දේටම මූලික වෙන්න හිත ඒක තේරුම් ගණ්ඩෝන සාමාන්‍යෙන් බොහෝ දේවල් තේරුම් ග්ඩ පුුවන් වයසක ඉන්න අපිට තේරුම් ගත හැකි දෙයක් තමයි ඒක අප හැම දේටම මූලික වෙන්නේ සිත බව. මොකද හිත මූලික වනේ නැත්තං. අපිට කිසිවක් සිද්ධ කරන්න පුලුවන්කමක් නෑ. අපේ හිත මූලික වෙන හිත සකස් කරගත්තේ නැත්තං. කිසිම දෙයක් ක්‍රියාත්ම කරන්ඩ පුළුවන්කමක් ඇත්තේ නැහැ. මොකද එහෙම පුලුවන්කමක් ඇත්තේ නැත්තේ. අඩුමගානන්නේ නැගිටිඩවත් පුළුවන්කමක් නෑ අපේ හිත වෙනස් කර ගත්ත නැත්තම් මේක මංහිතන්නේ අපි වැඩසටහන ආරම්භයේ දීම අපි හැමදාම කතා කරන උදාහරණය අපේ දරුවන්ට කියලා හිටියනම් හොඳයි කියලයි මගේ අදහස. එලාක තිල නිදාගන්නවා මේ පනි විඩේ බොහෝම වටන පණ විඩයක්ක් හැම්ම වෙලේ මතක තියාගණ්ඩුනු දුවේපුතේ හැම වෙලේම් මතක තියාගණ්ඩුනු මේ කියන කාරණාව හමොකද මේක මේ අපිට හාසයෝප දින නැත්තන් හිනහා යන විදිහේ දෙයක්කුත් හින්දා හැම්බිලේ මතක තියාගණඩ පුළුවන් මේ කියන කාරණාව බලන්ඩ අපි එලාමෙක තියනෙනවා පාන්දර හතරට නැගිින්ට කියල හිතාගෙන පාන්දර හතට නැගිරිින්ටි කියල හිතාගෙන එලාම එක තියලා නිදාගෙන එලාම එක වදිනෝ හතරට නැගිට ගණ් වූමනාව තියෙන නගිට ග්ඩ බෑ වූමනාව තියනෝ නැට ගටඩ බෑ නැගරිින්ට වූමනාවතියනෝ ැගිට ගන්ඩ ෑ එතකොට මොකද වෙන්නේ ඔන්න බලන්ඩ නැගිටගින්ට බැරුව ඉන්න වෙලාවක ඒ වගේ හාහරිර අංසභාගි හැදින වගේ එහෙම ඉන්න වෙලාවක ඇදයි කරපොත් එක් ඉන්න වගේ දයනවා. නැගිටිනවානෙවෙයි පනිනවා. මේ තමයි අපිෝ තේරම් ගණ්ඩ පුළුවන් වටිනම අවස්ථාවක් නැගිටිනවානෙවෙ පනිනෝ. ඇත්තටම එහෙනම් නැගිට ගණ්ඩවත් බැරුව ඉඳලා තියෙන්නේ පණඩ පුුවන් ෙනෙද නැත් ැගිට ගඩවත් බැරුව ඉඳරතියන්නේ පණින්ඩ පුළුවන් කෙනෙක්. මෙතන තමයි අපේ ජීවිතයේ අපි ගණ්ඩ ඕන හරය කලා මංගුණ දෙවනිවතාවටත් කිවවා අප දරුවන්ට. නැගිට ගණ්ඩවත් බැරෝ ඉදරතියෙන්නේ පණින්ඩ පුළුවන් කෙනෙක් හැබැයි එහෙනම් කොහෙද වෙනස් වනේ කැරපොත්තාද මාව වෙනස් කරේ මව නැගිටෙවේ කැරපොත්තා ද පැෙන්නුවේ කරපොත් අද නෑමගේ හිත කැරපොත්තා හින්ද ඇතිවවෙච්ච පිරිකුල හෝ බය නිසා වෙනස් වනාා මගේ හිත හිත වෙනස් එෙච්ච ගමන් නැගිට ග්ඩවත් බැරූ හිටිය කෙනා පැන්න. එහනම් මට ඉගෙන ගණ්ඩ බෑ මට බාසාාවක් ඉග ගණ්ඩ බෑ ම දුුවල කෙනෙක්ු මට එකදිගට වැඩක් කරන්නඩ බෑ මට මතක හිටින්නේ නෑ මට මොනවෙලා ධනෙනෑක කිය ලතවී දතවි ලතවි ලතවි ඉන්නවානං යම් කිසි කෙනෙක් එය තේරුම් ගණ්ඩුනේ ඔක්කොටෝම හේතුව හිත අන්නේඒ හිත වෙනස් කරොත් ඔය කියන බෑ කියලා හිතෙන සියල්ල කරන්න පුළන් ලෝක ගොඩාක් දියුණුවවෙච්චා අඉන්නවා මම සමහර වෙලාවට ඒත් චරිත කතා අපේ දුවල පුතාට කියල දෙන්න. හරි සහර වැට සල්හ ොලද අපිට කතා කරන්න පුළුවන්කම තියනවා. එතකොට ලෝකේ ගොඩාක් දියුණුවෙච්චා ඉන්නවා. අන්නේ ගොඩාක් දියුණවෙච්ච අය පිළිබඳව අපි හොයලබල් නොකොටඒ හැම්ම කෙනෙක්ම තමන්ගේ හිත ශක්තිමත් කරපුය හිත ගැන දැනගෙන හිට පොය. ජිවිතය කියයන්නේ මැරතන එකක් වගේ. ඒ මැරතන්නේ එක දිනන අයිඉන්න දින අය ොම සතුටු වෙන එකට බොම ලාබ ලැබෙනවා. පරිදින අයට මහන්සේ විතරා ඉුතුර වෙන්නේ. පරිදින අයත් දුවලා හැබයි හරියට මහන්ස ලැවිච්ච දෙයක් නෑ ලාභයක් නෑ කීති ප්‍රංසා නෑ. ඟක් අය පරදින්නේ තමන් ළඟතියන චක්තිය කළමනාකරණය කරගන්න බැහින්දා. කළමනා කරණය කියනෙ එක ජීවිතයට අත්‍යාශ දෙයක් ඒකයන්නේ ඒක හදාග්ඩ ඕන නිවැරදි ක්‍රමයක්ති න ඕනම දෙයක් කරන්න ගම්. ජීවිතයත් නිවැරදි කරගණ්ඩු ඕන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදයට අනුව අපි ජීවිතය හදාගත්ති නැත්තං දුවල පුතාල තේරුම් ගන්න ජවිත වරදිනවා. මැරතැන එක දන සමහාර අය පටන්ගත්තිම හයිියෙන් දුන දැකලා තිනවාද පටන්ගත්දිම හයිියෙන් දුණු අනිත්තයට වඩා ගොඩා කිදිරියට කිහිටලා ලොකුලිඉඩ්ඩ එකක් තිලා හැබැයි අපිට පේනවා මැද හරියට විත රයද්දිය කට්ටිය ගෙවේගේ අඩුවෙලා අනිත්තා එයාලාට ටික 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 කිට්ටු කරන හැටි පස්සේ මොකද වෙන්නේ දිනැක්ෙනගෙන හිතර බලන් එයා සාමාන්‍ය වේගීන් ගියා මුලදී කණ්ඩායමත් එක්කම ය නො හැබේ. මැද කණ්ඩායමත් එක්ක ගිය මෙයා මැද හරියට යද්දී තර මැද හරියට යද්දී හොඟක් වෙලාවට ඉදිරියට එනවා ටික ටික. එහෙම ඉදිරියට ඇවිල්ලා මොකද වෙන්නේ තරගේ තුනින් දෙකක් විතර යනකොට මෙයා ජවසම්පන්න ඉදිරියට එනවා සාමාන්‍යය පරතරයක් තියාගන්න වානි තැත් කටියත් එක තරගේ අවසාන භාග කිිට්ි නකට මෙමයා බොම වේගෙන් දුවනවා අන්තිමටික හරිට මැරිල වැටනත් කමන්නය වගේ දුණවා. ඒ තමයි එයාගේ තිබුණ කායික ශක්තිය මනස පාවිච්චි කරලා තැනට සුතු ආකාරයට යොදාගත්ත හැටි. ඒ ඒ දුරප්‍රමාණයේ දී යායුතු ක්‍රමවේදයක් ති න මුලද හයිියෙන් ගිහිල හරින්න නෑ මැදදි හිමිින් හිල්ල හරි න්න නෑ ඒ විදිහට වේගේ වැඩි කළ යුතු ආකාරයක් තියෙනවා ඒ කණ්ඩායමත්ත එක සංසන්ධනය කරමි එතකොට තමයි ඒ ශක්තින් වලට වැඩි අගයක් ලබා ගණ්ඩ පුළුවන්කම තියෙන්නේ ශක්තිය නාස්තීවෙලා යන්න නැහැ ඒවගේ තමයි අපේ මනස පාවිච්චි කරලා අපි හැම වෙලේම මනා කළම නාකාරිත්්‍යයකින් යුත්තව ජීවිතය සකස් කරගණ්ඩ ඕන ක්‍රමවේද ීවිත ජයගණ්ඩෝන ක්‍රමයද සකස් කරගණන්නුවුන එහෙම මනා පවුෂයකින් යුක්තව යහපත්ම ආකාරයට තමන්ගේ ජීවිත කලමනා කරණය සිද්ධ කර ගත්ත අය මොකද කරන්නේ එයාගේ ීවි ඉතාම නිවැරදි තැනකට අරගෙන ඒවා ඉතාම යහපත් විදිහට ගොඩක් දියුණුවට පත්වෙන්ට කටයුතු කරනවා ඒ හින්ද අපි බලන්ඩ ඕන කොතනින්ද පටන් ගන්න කොහොමද මේක කරන්නේ. කිසිීම විදිහකින් ජීවිතේ හොඟක් අය කරන්ඩ ඕන දේවල් ගැන හොඳයට තේරුම් අරගෙනඒ එකරන්ඩ ඕන දේවල් කළ යුතු වෙලාවට කරන කළ යුතු කාලේදි කරනව පට ගන්න නෑ. පටල ගත්තුොත් සහරේ දරුවන්නවා පොඩි කාලෙම වැඩි හිටියන් කරන දේවල් කර්ඩ උත් සහ කරන. එකන්නට මැරත එකේ හයිියන්දලා. කලින්ම. න්තිමට හති වැටිලා අනවශ්‍ය විදියට හති වැටිලා එයාලට ඉදිරියක් නැතිවෙලා යනවා ඒ යුදහන ඕන තරන්තියනවා. අපේ දුවපුතේ අද කාලේ. බාහිර පරිසරය එකලකැන්නේ තමන්ගේ පාසල් පරිසරය මඟදි හම්බෙන යාලූ එතකොට අපිට නොවයකුත් ආකාරයේ එකක දේවල් වලදී හම්බෙන දේවල් අපේ මනස ආපස්සට අදින්ඩ ප්‍රධාන වසයෙන් හේතුවෙන ආපස්සට අධින්ට ප්‍රධාන වසයෙන් හේතුවෙන කාරණාවන් අතර තියන ප්‍රබලම කාරණාවන් තියෙන පරිරයක්ත්තම අපින නිර්මාණ වෙලාතිීන් අපපස්සට අධින බලවේගවලට හිතේ ඒ බලවේග වැඩෙන්ඩ. යහිද අපි තුළ අපේ පාලනයක් නැති වුණනොත් යම්හයකින් අපේ තුළ අපේ ජීවිතය පිළිබඳව පාලනයක් නැති වඋනොත් යම්හයකින් අපිට පුළුවන්කමක් නෑ ජීවිතයේ ජයගණ්ඩ.ස්වයං පාලනය කියලා කියනවා එකට. තමන්ගේ ඇතුලාන්ත නිර්මාණය කරගන්ඩ තමන්ගේ පැත්තට හැකියාවක් නැත්තං. තමන්ගේ ඇතුලාන්තය නිර්මාණය කරගන්නට තමන්ගේ පැත්තට හැකියාවක් නැත්තං තනියම පාලනය කරගත යුතු තැන් පාලනය කරගෙන එහෙම හැකියාවක් නැත්තං අපේ දරුවනේ අනිවාරයම, ලොක්කු ගැටලුවකට පත්වෙන්ට සිද්ධ වෙනවා. අනි වාරයම ලොකු ගැටලුවකටත්වෙන්ට සිද්ධ වෙනවා ඒහින්දා අපි ඉතාම දැඩී ක්‍රියාකාරකං වලට යායුතුව තියෙනවා අපේ හිත ශක්තිමත් කරගන්න මොකද වැටිල ඉන්න කෙන නැගිටින්ඩ අවශ්‍ය කරන්නේ වැටිලඉන්න කෙන නැගිටින් නැගිටින්ට බෑක කිය ඉන්න සමහර දරුව මේ වෙනකොටත් අපි දන්නවා සාමාන්‍ය පෙළ සස් පෙල පන්තිවලට එනකොට සමහර දරුවන් අනවශ්‍ය ආකාරයේ සේසිෙන් අපේ පුතාලා අනවශ්‍ය විදිහේ මද්‍රව්‍ය වලට එක එක දේවල්වලට ඇබ්බැහිවීම් තියෙනවා ඒවාට නතු වෙලා ඒවා තුළ තමන්ගේ ජීවිතය හිරවෙලා සමහර වෙලාවට ඒයින් අයිංවෙන්ඩ බැරුව අයිෙන්ට ුවමනාවති බත් අයිවැඩ බැරුව ඉන්න පරිසක් න්න ඒ හින්දම අපිට සිද්ධ කරන්ඩ වෙනවා ඒ ඇබ්බැහිවීම් කියන දේවල් වලින් අතමි දෙෙන්ට ටත් අපේ හිතට ලේසියම්ම පුළුවන් ඒහින්ද අපිට ඒ පිළිබඳව කරුණුකාරණ කතා කරන්න සිද්ධ වෙනවා. එතට ඒවා කාට හරි මේ වෙනකොට හිතෙනවනම් අපේ දරුවෙක් එවැනි තත්වකට පත් වෙෙලා ඉන්නවනක් කාටර් හිතෙනවනම් මටක අයින් කරන්න බෑ මට මේ පුරද්දෙන් අතමි දෙෙන්ට බෑ මංකී සරයක් උත්සාහ කරාද ැඟති ම ීවිතය යනාතකට ගියදෙන් කියලා පොඩිකාල හිතෙනවන අපේ දරුවනේ ඒ තරං අවාසනාවන්ත දවසක් තවත්නෑ කවදාකොත් එහෙම හිතන්නපා ඒ දැන්තියෙන තත්වය හැටියටඒ පින්වන්ත දරුවන්ට එහෙම හිතෙන්නේ නමුත් ඒ තුවාේ තියනකොට තුවාලය රිදිනවා වගේ මතක තියාග්ඩ තුවාලයක් තියෙනකොට තුවාලය රිදනවා රිදනකට හිවා මේකල් හොඳ වෙන එකක් නැතිවේ මේකත් එක් මට ඇවිදින්න බැකවදක්වත් කියලා හැබැ තුවාලෙ හොඳ වෙනකොට අපි කක්ුලේන තුවල ඇතිවේ තුවාලේ හොඳ වෙනකොට අපි ඒ එක තිබ්බ තැන පවාමත වෙලා නවා ඒ වගේ ඇබබැහියහින්දා ඇබ්බැහිවෙලා නම් මොකක්හරිදේකට අපිට රිදිනවනං ඒ ඒකෙ නවත්ත ගන්්ඩ බැරුව අසරණ වෙලා වගේ ඉන්න වනම් ඒක නිකං හිත තුවාල වෙච්ච හිතක් වගේ අන්න ඒ තුවාලය හොඳකර ගණ්ඩ. අන්න ඒ තුවාලය හොඳකර ගණ්ඩ අපි කළ යුතු හැම දේම සිද්ධ කරඩ ඕනේ ඒ කළ යුතු හැමදේම සිද්ධකර පුහාම අපිට පුළුවන්කම තියෙනවා නිරායාසයම තමන්ගේ සිත අවශ්‍ය තැනට ගණ්ඩ. නිරායාසයම තමන්ගේ සිත අවශ්‍ය තැනට ගණ්ඩ පුළුවන්කම තින අන්තිමට දන්නෙම නෑ ඒ වැරදි පුරුද්ධයෙන් අත මිදිලා දන්නම නෑ තමන්ට කරන්ඩ දෙයක් ඇත්තෙම නෑ ආය ඒ පිළිබඳක එක ඕන දේකින් නිදහස් වෙන්ඩ පුළුවන් ඕනම දේකින් නිදහස් වෙන්ට පුළුවන් ඕන ඇබබැහයකින් අයින්වෙෙන්ඩ පුළුවන් ඕනම දේකින් නිදහස් වෙන්ඩ පුළුවන් ඕනම ඇබ්බැහයකින් අයිවඩ පුළුවන්කම තියනවා එකහින්ද කලබලවෙඩ දෙයක් නෑ මන්ට වැරදි පුරුද්දක් තිබුණා කියලා ඒකෙන් පීඩාවට පත් වෙලා එක තැනකට වෙලා ඉන්ඩවශ්‍ය නෑ. ඒකෙන් පීඩාවට පත් වෙලා කළ යුතු දේ කරන්නේ නැතුව වැටිලා මානසික ඉතාම පහල මට්ටමකට වැටිලා සිටිය යුතු නැහැ. මොකද බොහෝ දේවල් කළ හැකිව තියෙනවා අපිට අපේ ජීවිතේ. බොහෝ දේවල් කළ හැකිව තියෙනවා. ඒක හින්දා. ක යුතු දේ කරන්නට දැඩි අධිෂඨානයක් ඇතිකර ගණ්ඩම ඕන කළ යුතුදේ කරන්්ඩ ඉතා දැඩි අධදිි්ඨානයක් ඇතිකර ගණ්ඩ ඕනේ ඒක අපේ පැත්තෙන් අපි දැනගණ්ඩ ඕන කාරණාවක් හැබල ඒම හිතන්්ඩ ඕන රණාවක් ඒහිද කවදාවත් අසරණ වෙලා මට කරකයා ගණ්ඩ දෙයක් නෑ වගේ අපේ දරු රැඳෙන්ට ඕ නෑ අපි හිමීන් සැරි බලන්ඩ ඕන අපේ හිතා දන්නෙක හොමඳ කියලා පුංචි උපකාරණයක් සකස් කරනවා වගේ අපේ හිත ක්‍රමාණකූලව ක්‍රියාත්මක වෙන ආකාරයට යම් කිසි වැඩක් සිද්ධ කරන ආකාරයට සකස් කරන්න පුළුවන් එහෙම සකස් වනාට පස්සේ ඒකට කියනවා දරුව නේ අභි ප්‍රේරණය කියලා යම් කිසි දෙයක් පිළිබඳව හිත ගැබූර ඒ පැත්තට යොදනො එකකරිින්දිසින් කියන්නේ මෝටිවේශන් කියලා එතකොට මේ මානසික තත්වය සකස් කරගණ්ඩ තමන්ට එකදිගට වැඩක් කරන්න පුළුවන් වඩ ඕනම අභියෝගකට මුණ දෙෙන්ට පුළුවන් වඩ ඇබබැහිවීම් නැති වෙන විදිහට තමන්ට මේ වෙනකොට තියෙන ඇබැහිවම් නැතිවෙන විදිහට ඉතා යහපත් දේට ඇබබැහි වෙන විදිට හිත වෙනත් දෙේකට යොමු කරඩ ඕනේ. ඒවා අපි කාරණ සහිතව දැනගණ්ඩ ඕනය මොකන්ද කාරණනා සහිතව කියකන්න මේ කරන්නේ කොහොමද නිකං අන්ද භක්තියෙන් සිද්ධ කරන්නටපා අපේ දරු දැන් පවර්ෂේකව හැදෙන්ටන දෙමා අප අන්ටුනත් කිවට කමක් නැහැ මේ නැකතින් ඇතිවට ප්‍රෝජනයක් නෑ මේ රාහ කාලෙන් ඇති ප්‍රයෝජනයක් නෑ ඒට බය වෙන්ඩපා එහ නෑ එහ අවශ්‍යනෑ හ මේ තිබුණත් එහ මේවා සමාජ සම්මතිය තිබට ඒ අපිට බය නැතිව ප්‍රතික්ෂප කරන්න පුළ. කොහම ප්‍රතික්ෂප කන්නේ ඔය හැම දේටම වැඩිය ලොකුයිඒ තමන්ගේ තියෙන මානසික ශක්තිය. මනස බොහෝම නිරවල්ල මනස බොහෝම ප්‍රීතිීයෙන් යුක්තව තියෙනවනම් දුහාමුදුරු දේශනා කළ තියෙනව අදුවේ පුතේ යම් කිසි වැඩක් කරනකොට ප්‍රාණගාත හොරකං කාමේවර්දවා හැසිරම් බොරුකීම්, කේලංකීම් පර්ස වචන කීම් වචනකීම් කියන ඒවා මුල් කරගන්න නැතුව අනුන්ෙ දේවල් කඩා වඩා ගැනීමේ සිත් මුල් කරගන්න නැතුව අනිත් අය විනාස කිරීමේ සිතක් නැතුව වැරදි දැක්මක් නැතුව. ඔය කියන ඒවා නැතුව. එවට කෙන සිත කය වචනය පිරිසුදු කරගන්නවා කරම්. එහෙම පිරිසිුදු භාවයකින් යුක්තව යම්කිසි වැඩක් ආරම්භ කරනවනන්ගේ ඊරිසි ආවාකම් ක්‍රෝධයක් වෛරයක් මාන්‍යයක් නැතුව. යම් කිසි වැඩක් ආරම්භ කරනවා නං පින්නත් දරුවුණේ ඒක තමයි වැඩක් කාරම්භ කරඩ ඕන සුබම සුභ හොඳම හොඳ ඉතාම ප්‍රතිඵලදායක නැකත එන නැකත හදාගන්නඩ ඕන තමන් බයිනැතුව කියන්න මට ඔය ගිහිල්ල පොත්පත් දිගෑරලා ග්‍රහචාරහෝවෙලා එකකෙව කරන නැකත් නම් අපිට ඕනෙ නෑ කියල දෙමවපියන්ට කිය නම කිය කියන්ට අපිට කාශපහාමුදුර කියලා දිීලා තියෙනවා නැකත් හදාගන්න විදිහ. ඒකද අපේ නැක හදාගෙන තියන්නේ විභාගයට අන්ඩෝ නැත ම හදාගන්න. ඕන්නං දෙමවපියන්ටත්තෙන්ට අපි කියලා දෙන්නම් මේ හදාගන්න විදිහ. අන්න එහම බෞද්ධ ධර්මය තුළ තියෙන පෞරුෂය තමන්ගේ පැත්තට ගණ්ඩෝනි. අපි බොහම අභිමානයෙන් ජීවත්තෙන්ට පුළුවන් අය. එමොකද හැම දේටම මුල්ලෙන්නේ හිත තත් එක් එක කරන ගනු දෙනු පිළිබඳව සියලු අවබෝධ ඇති වෙන විදිහයේ ධර්මතාවයන් අපිට තියෙනවා හිතත් එක්ක කරන ගණු දෙෙන්මුූ පිළිබඳව සියලූම ධර්මතාවයන් කොහොමද මේ හිතක් සකස් කරන්නේ කියලා දැනගන්ඩ පුළුවන් සියලු දේ අපිට තියෙනවා ක්‍රමවේද තියෙනයිැනෙ කොයි ක්‍රමයටද අපි දන්නවන යම් වැඩක් කරන්න අපි හිතමකෝ උසපණින්ට කියලා උස පැනීමේ ක්‍රීඩාව පුරුදු කරන කෙනෙක් ඒකට තියන ක්‍රමවේද අනුව පනින ආකාරය කොයි කකුලෙන්ද බලයගන්නේ කොයි විදියටද ඇඟතියාගන්න උසප පයිනකොට අන්න එහෙම අන්න ඒ ආකාරයට යම්කිසි කෙනෙක් දැනගත්තොත් ක්‍රමවේද ඒ පුහුණු කරන්න නෑ. උස පැණින්ඩ පුළුවන් වෙන්න උස පැන ළම පුරදු වෙලා. ඒ වගේ අපේ හිතේ තියෙන ශක්තිීන් වර්ධනය කර ගණ්ඩ හැමවෙලේම පුරුදු පුහුණු කර්ඩ ඕනෑ කය පුහුණු කරනවා වගේ එකක් එක එක වැඩ කරන්ඩ මේ සරීරය පුහුණු කරනවා අපි. නැත්තන් ඒ වැඩ කරන්්ඩ බෑ. ඒ වගේ හිත පුහුණු කර්ඩ ඕනෑ හෙම නැතිවුණොත් ජීවිතයේ හුලගේ යන කොලයක් වගේ කැමති දෙහෙම. හුලග යන කොලේඒ යන දිහා කොලේ දන්නේ නෑ හට යින්ඩ වෙන දිහා කොලේ දන්නෙත් නෑ. රි හුළගයන කොළේ දන්නේ මොනුවද හුළන්ගෙන පැත්තට මාව විසියලා යනවා කිය විතරයි. හුළගයන කොළේ යන දිහා දන්නත් නෑ. හෙට වෙනකොට යන්ඩ වෙන පැත්ත දන්නෙත් නෑ. හුලගයන කොළේ දන්නේ මොනවද එන පැත්තට මාව විසයලා යනවා කියනක විතරයි. එන පැත්තට මාව විශයලා යනවා කියෙනෙක විතරයි. හතකොට අපි තේරුම් ගත යුතුව තියෙනවා මේ ීවිතය හෙම හුළඟ යන කොලයක් වගේ යාලුව මුණහරිකිවා මේ පැත්තට යන්්ඩ දෙම අපපියෝ මොුණ හරිකිවාහ මේ පැත්තට යන්ඩ තවත් අවර හ මොුණහකිේ පැතර යන්ඩ රූප අහින මන හරදක්මේ පැත්තට යන්ඩ කිසි පාලනයක් නැතුව කියන කියන පැත්තට ඇදි ඇද යන්න නතුව හරි පැත්තට යන්න පුළුවන් හැකියාවක් තියෙන්ට ඕ එකට ධර්මය සඳහන් වෙනවා හරියට තාර්කාවක් වගේ තරුවක් වගේ කියලා රුවක් අහස එක පැත්තකින් පායපු හාම මෙහේ සුරිසුළඟ තිබුණත් මහාපොලොවේ ගංවතුර තිබුණත් මොන්න තරං දේවල් මේ සිද්ධ වුණත් ඒ තාරකාවේ තාරකාවේ ගමන වෙනස් කරන්න ඒක හිමින් සැරේ හිමින් සැරේ එක පැත්තකින් පෑග වුවනන් අනි පැත්තෙන් බැහලයන්ඩ යන ගමන එය වෙනස් කරන්න එයාගේ අරමුණට යනවා වගේ නුවන තියෙන මිනිස්සුන් යම් කිසි තීරණයක් ගත්ත හම ොට තල බලලා අරමුණක් පිළිබඳව තීරණයක් ගත්තහම ඒ අරමුණ කෙරෙහි ඕනෙම තත්ත්වයක් කැටතේ බාහිර පරිසරය කොයි විදිහයට සකස් වනත් ඒ පරිසරයට ප්‍රතිචාර දක්වමින් යහපත් විදියට කටයුතු කරමින් කොයි විදිහකින් හරි තමන්ගේ අරමුණට යන්ඩ යන ගමන නවත්තාන්නේනෑ ඒකට අවශ්‍ය කරන ශක්තිය හදා ගණ්ඩෝඕනේ ඒකට හිත පුරදු කර් ඕනේ එහම හිත පුරදු කරපු කට්ටිය තමයි ලෝකයේ ඉදිරියට යන්නේ. අම්මාගෙන් ඉපදිච්ච අපි තාත්තාට දාව අම්මාගෙන් ඉපදිච්ච වෙලාවෙේ ඉඳලා ඔක්කොටෝම ලැිලා තියෙන්නේ එකම සුදුස්කන්්ටිකක් ඇහැ කණ නාසය දිවසරීරයේ මනස කියන ඉන්ද්‍රියන්. සමහර කට්ටිය මේවා පාවිච්චි කරගෙන ගමක ඉතාම නොදියුණු පරිසරයක දුප්පත්ව ඉපදිච්ච සමහර අය. වයිසවුරුදු තියහක් තිස් පහක් කතලයක්ක් හදරිස් පහක් පණහක් යනකොට සමාජයේ ඉහලම තැනකට තමන්ගේ ජීවිතය ගන්න. සමහර අය ඉතාම කෙඩෑරි ජීවිතයක් ගත කරලා ඔහේ මැරිල යනෝ. එකක්කෙන එකක් කෙන දියුණුුවන්න එක ගානට කියලා මතක තියා ගණ්ඩෝනේ. සමහරයට අන්ඩුපුරන් ලොකු දුරක් තියෙන්නේ ය තන්ගේ හිත හොඳින් පාලන කලා තියෙන හිදා. චිත ශක්තිය වර්ධනය කරගෙන තියෙන හින්ද එතකොට ඔයසුරාපානය මද්‍රව්‍ය වගේම නොයෙකුත් ඇබබැහවීම් දුරකතනයට බොහෝ වෙලාක් දුරකතය තුළ හැඳීන්ට ඇබැහිවෙලා තියෙන එකක්කේක් ඒ සියල්ලම ඒ අන්ඩ තියෙන ගමන ආපසු අධින බලවේග. අධික තරහත් එහෙම එකක් කම්මැලිකමත් එහෙම එකක් හරිද හි මේ දවල් ගැන අපි නැවත නැවත සකච්ඡා කරලා මේවා නැති කරගන්න ක්‍රමවේද හදා ගණ්ඩ වනේ. කොහොමද අපි අපේ හිත අවශ්‍ය අරමුණකට යන්න පුළුවන් විදිහට මෝටිවේට කරගන්න අපි ප්‍රේරණය කරගන්න කොහොමද හිත එතෙන්ට වට්ට ගන්න කොහොමද. කිසිීම තත්ත්වයක් කිසීම ආකාරයක හබාහිර බලපෑමකට නතුවෙන් නැතිවෙන්ඩ මේ ගමන නිර්මාණය කරගත යුතුව තියෙනවා. එහම නැත්තං ලුවන්කමක් ඇත්තේ නෑ අවශ්‍ය තැනට අවශ්‍ය කඩීමට තමන්ගේ ජීවිතය අරගෙනයන්ට හමුණොත් අකලට පිපිච්ච මලක් කැලේ පරවෙලා යනුව වගේ තමන්ගේ ජීවිතය සුවඳවත් වෙන්නේ නැතුවන් අයට ප්‍රයෝජනයක් නැතුවම ඔහේ කාලා බීලා ඉඳල් හා ඔේ ඉඳ ඔහේ කොහැරි තැනකර ඇඳදිලා ඉඳලා ඔහේ මැරලයයි එහෙම නැතුව තමන් බොහෝම ඉදිරියට යන කෙනෙක් බවට පත්වෙන්ට ඕනෙ ඒ සඳහා අපිට කළ යුතු දේවල් බොහෝමයක් තියෙනවා පලවෙනිෙන්ම ජීතය ැන් හිතන්්ඩ අප ද පලවෙනි දේ තේරුම් ගමු පලවෙෙනෙන්ම අපි ජීවිතය ගැන හිතන්ඩ ඕන හිතලා හැමෝම තමන්ට යා හැකි අරමුණක් ඇති කරග්ඩු ඕන ජවිතයට හරි ළමය වුණහම දරුවෙක් වුණහම ජීවිත සැලස් මක්තියෙන්ට ඕන රි මම මෙන්න මේ වගේ කෙනෙක් වෙනවා මයි මම නීතිීක්නයෙක් වෙනවා මම දොස්තර කෙනෙක් වෙන ම ඉජිනීරුවයෙක් වෙනවා ම සංීධර්ත්නයක් වෙනවා මම ගුරුවරයෙක් වෙනවා මම මේ විදිහට කුමන හෝ මට්ටමකට මගේ ජීවිතය පත්කරගන්නවා කියලා කුමන හෝ අවශ්‍ය කරන කඩයිමකට මගේ ජීවිතය සකස්කර ගන්නවා කියලා දැඩී අධිෂ්ඨානයක් අරමුණක් තියෙන් දඕන ඒ අරමුණක් තිබුණොත් තමයි කෙනෙ කරමුණකට යන්නේ එතුකටත් මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහනේද අපි අතයේ වැඩසටරහගලම මේ සාකච්ඡා කරනමුත් අලුත් වැඩස සහන් මාලාාව යට තේත් කළ යුතු දේ කතා කරන්ඩම ඕන වෙනවා ඒක හින්ද පලවෙනි දේ ජවිතයට අරමුණක් තියෙන්ඩ ඕන කෙන එක ඒ අරමුණ තමන්ට ළඟාාවිය හැකි මට්ට මේ තියෙන එකක් වෙන්ඩ ඕනේ හ මට ළඟාවෙන්ඩ පුළුවන් පහසුවෙන්වේ පහසුවෙන් හෝ ළඟාාවෙන්ඩ පුළුවන් මට්ට මේ තියෙනෙ එකක් ව්ඩෝඕන අරමුණ එහෙම නැත්තං ටික දවසකින් තමන් මේ අරමුණත් අහරෙනෝ. ඉඳ පළවෙනිම දේ ජීවිතයේ ම යායුතු තැනමම මෙන්න මේ වගේ කෙනෙක් බවට පත්වෙනවා කියලා මෙන්න මේ වගේ කෙනෙක් බවට පත් වෙලා කටයුතු කරනවා කිය දැඩී අධිෂ්ඨානයක් දැඩි අරමුණක් අපේ තුළ තාගතයතු තියෙනවා ඇතිඒ එක. බලන්ඩ හොින් තේරුම්ගන්්ඩ මේක කරන්ඩ ඕන දෙයක් හරිද කළ යුතු දෙයක් ඉතිං ඒක හින්දා අරමුණක් නැති අය විශේසේම අරමුණක් ඇති කරග්ඩ න එක තම ජීවිත සාර්ථකත්තේ පලවෙනි පියවර තමයි හැම්ම කෙනෙකුටම අරමුණක් තියෙනක අරමුණක් නැත්තා කොහෝමත් හුළගයාන කොලයක් වගේ දැන්ගෙනවා පි දෙවනී පියවරට මේකත් එක්ක කොහොමද අරමුණු ගත වෙන්නේ අරමුණු ගතවීම අරමුණ කෙරෙහි අවිප්‍රේරණය කියන අප සිද්ධ කළ ගත යුතු දේවල් අරමුණක් ඇතිකර ගැනීමෙන් පමණක් හැමෝම දිනලා තියෙනවද අරමුණක් කිය කියන්නේ දිසාවක් හොයාගන්න එක විතරයි ජීවිතේ මං යන්න මෙන්න මේ පැත්තට කියලා අරමුණක් කියලා කියන්නේ දිසාවක් හොයාගන්න එක විතරයි ජීවිතේ මං යා යුතුව තියන්නේ මෙන්න මේ පැත්තට කියලා එතකොට ඒ දිසානතිය තමන් තීරණය කරාට පසුව තමන්ගේ පැත්තෙගේ යායුතු පැත්ත මෙන්න මේකයි මගේ තියෙන හැකියාවන් මගේ තියන නිර්මාණ සීලී දේවල් මම මේ වගේ හොඳ තත්වයෙන් ඉන්න කෙනෙක් කියෙලා තේරිලා මම කොහොමහරි මේ යායුතු හොඳ තත්ත්වය තියෙන මගේ මනස මගේ සරීර ඊරඟට මට හැදිලා තියෙන පරිසරේ ඇතිවෙලා තියෙන පරිසරය උරුම වෙලා තියෙන දේවල් මේ ඔක්කොම සලකළ බලලා ඇ මගේ අමතාත්තකිින් මට මේ වගේ දවල් රු වෙලා තියෙනවා ට මේ වගේ මේ වගේ ශක්තින් තියෙනවා ම මෙන්න මේ වගේ අරමුණකට තමයි ජීවිතය ගන්නේ කියලා තමන්ට යා හැකිව තියෙන අපහසුවෙන් හෝ යා හැකිවතියෙන අරමුණකට මගේ ජීවිත සකස්කර ගණ්ඩුවන නිර්මාණය කරගණ්ඩ ඕනේ කියලා ඒ අරමුණ ඇතිකරගණ්ඩ ඇතිකරගෙන බලන්ඩ නිකම් බෑ ඒ අරමුණක් ඇතිකරගත්තහම දරුවනේ ඒ අරමුණට සැලැස්මක් තියෙන්ට ඕනේ හරි අරමුණක් ඇතිකරත් හම අරමුණට සැස්මක් තියට ඒක කියයන්නේ ය යුතු පැත්තක් තිනව යන්නන්නේ කොහොමද කියලා ක්‍රම වේ දෙයක් තියෙන්ට ඕනෑ ඒකට කාල රාමුවක් තියෙන්ට ඕන මෙන්න මේ කාලෙදී ම මෙන්න මෙතෙන්ට මේ දේවල්ටික කරනවා සාර්ථක වෙන්න හමයි කෙනෙක්. කාලරාමුවක් තියෙනු මෙන්න මේ කාලය ඇතුළත මම මේ දේවල්ටික කරනවා කියලා ඒවා හැමවෙලේම පේන්ඩ තමන්ගේ ඒ කාලරාමුව සකස් කරග්ඩ ඕන. මේකෙදී විසේසයම කඩාගෙන වැටෙන් නැති වඩ නැත්තන් අපි මේ කාලදි මෙචර දේවල් කරවා මෙචර දවල් කරන කියළ පලවෙනි කාලරාමුව තුළදීම කරඩ් බලාපොත්තු වනෙක්ව කරගඩ බැරනුත්තේ අරමුණත එක් ඔක්කම කඩාගනට මටම අමුණට අන්ඩ බෑගකල අපේම හිත පසු තැවන්ඩ පුළුවංකමක් තිේෙනවා. පසු තැවීමක් ඇතිවෙලා අත හැරෙන්ඩ පුළුවංකමක් තියෙන. ඒහින්ද ප්‍රයෝගිකත්වය කියන කිතාම් වැදගත්න් මේ සැලසුම් හදනකොට ඒ සැසුම ප්‍රායෝගිකව ෙන්ඩඕනේ. කාලරාමුව, තුළ මෙන්න මේ කාලය තුළ මට මේ කරන්න්න පුළුවන් එකක් වෙඩෝන. එහෙම බැරි සැලසුම් ඇති කරගන්න අයයිඉවා ඉතාමත්ම දුරල විදිහට කෙටි කාලයකිදීම ඒ ඔක්කෝම නැති කරගන්නවා. ඒක හින්දා සැලසුම ප්‍රායෝගික වෙඩෝනේ. හරි ඉතින් හොඳයට බල්ල ප්‍රායෝගිකව කරන්ඩ පුළුවන් මේ කාලය තුළ කරන්න්න පුළුවන් විදිහට සැලසුමක් නිර්මාණය කර ගන්නඩ එතකොටියේ සැලසුමේ. ජීවිත අරමුණක් නම් ඇතිකර ගත්තේ ඒ අරමුණට යන්ඩ කොයි කාලෙකදද මංගේ අරමුණට ළඟා වෙන්නේ. අපිතු මහාචාර්වරයෙක් ව්ඩෝ නෑ කියලා අරමුණ කරගන්න දැම හොයන්ඩ කොහොද මහාචර්වරයෙක් වෙන්න කියලා එතකොට කොච්චර කාලයක් ට මෙන්න මේ කාලය අතතුර මටි කරන්් න මේ කාලය අතුරව මේටික් කරඩ මටි ල අඇතතු මටි කරඩන්නු කියෙලා එහෙම කාලරාමුවක් හදාගන්නවා. සැලසුමක් හදාගන්න ප්‍රායෝගිකව. ඉට පසේ ඒ සැලසුම නිබාධව අපි පිරික් සන්ඩ හැම් වෙලේම හැම දවසකට එකසරයක්වත් මේ සැලසුම දිහා බලන්ඩ ආපසු හැරී බලන්ඩ මම දැන් කොච්චර දුරක් ඇවිල්ල තියෙනවාද කියලා ඒ සැලසුම දිහා බලන්ඩ අපි යම් කිසි ක්‍රමයක් හදාගණ්ඩ ඕනේ හරිද එහෙම නැති උන්නොත්යම්හකං අපිට සිද්ධ වෙනවා සැලසුම පිබඳව අපට අමත කරලා දවස් ගාන ගිල ම මුකුත් කර නෑ එකන පිරික් සන්්ඩෝඕන එක කියෙන ප්‍රත්වේක්ෂාව කියලා හරිද හැරි හැරි බලබල මං කොච්චර සාර්ථකද කිය බලන්ඩ ඕන මේ සැලසුම්ම තුළට මම කොච්චර ගහිල්ල තියනොද කිය බලන්ඩ ඕනේ. ඒකට අපි යම්කිසි ආකාරයක සටහන කදාගණ්ඩ ඕනේ ඒ සැලසුමත් එක්ක ඉදිරිෙන් ඒකය අපිත මොක කොට්ටු කොල ඒ එකහ ඇි පරිගණ කැප පාච්චි කගනවන ඒවගේ දිනවකවානුත් එක හදාගත්ත සැලැස් මේ මේ දින වෙනකොට කොච්චර සාර්ථකද. කොච්චර සාර්ථකද කියලා දින පතා එකන සැලසු මේ දිනපතා වැඩ පිළි වෙලක්ෙනවා සතිපතා වැඩිපිළිවෙලක්ෙනවා මාස්පතා වැඩ පි ක්නවා. අවුරුදු පතා වැඩිපිළි ලක්ෙනවා. සැලස්තුළුම් තුළ තව උප අරමුණු තියනවා. අරමුණ තුළ උප අරමුණු තියනවා. හරිද ඒවා ඉතාමත්ම හොඳින් තියෙන්ඩෝන අපි ලිකිතව තමන්ට හොඳට විිනිවිධ පේන විදිට ඔක්කොමටි මේ සැලසුමේ තියෙන් දෝන. මොනවද මේ අරමුණ තිල තින උප අරමුණ කියලා කියනන්නේ. උප ප්‍රධාන අරමුණු තියෙනවා. හරි දැන් ඔය මේ වෛදෙවරේක් වෙන්්ඩෝන කියලා කවුර කෙන හිතාගෙන නීතික්නයක්ක් වෙන්ඩෝන ඉංජිනීරුවක් වෙන්ඩෝනෑ යම්කිසි වෙනත් ෘතියක්. මේ වගේක් වෙන්්ඩෝනිි මම කියලා හිතාගෙනඉන්න කෙනාට. ප්‍රධාන උප අරමුණක් තියෙනවා කඩයිමක් තමයි උසස් පෙල ඒ අට ප්‍රධාන අරමුණ හිතේ තබා ගෙන ආසන්න අත්‍යවශ කඩයිමක් එෙනවා එතකොට ඒකට ඒක අරමුණු කරන ස් සැල සැලසුම් කරනවා සාමාන්‍ය පෙල විභාහගේ පාසෙන දරුවෙක් උසස් පෙලෝ විභාගේ සිද්ධ කරන්න්න සූදාන වෙනකොට හොන්ඳ අවබෝධයක් ඇතික කරගන්නවු තමන් කොහොමදේ වැඩකටු තුරිික කරන්න කියලා. ඉතින්ඒ වැඩගටුතරික කරන්නේ මෙන්න මේ මට කළ යුතු සියලු වැඩටි ස්සෙල්ලාම ගන්නවා. එකනේ ඇත්තට විභාගයක් කරන්න බලාපරොත්තු ව වන සිලල්බස අතර ග්ඩ. හරිද ඉඩ පස්සේ ඒකත් එක්ක කළ යුතු වැඩ ලස්තුවක් හදන් ඕෝනේ. හැමෝම වෙනම්දේකදීත් එහෙමයි අපේ පොඩිදරුවයකුට පුළුවන් මම මේ සැරේ පන්තියේ ඉහළම ලකුණු ගන්නවා විෂයන් වලට හරිත පලවෙනියක් කෙසේ වෙසත් ම හැම එක්කටම, හ ලක්ුණු ගන්නවා කියලා ඒකට සැච මක් හදන්න පුළාන් තමන් දුර්වල තැන් දුරලදේවල් නැවත නැවත පාඩන් කරඩ හරිද ඒවට අවශ්‍යනං උපකාරක වෙනත් ක්‍රම වේද හොයා ගණ්ඩ දෙම ඔපියන්ට කියලා ඒවට වැඩි අවධානයක් යොමු කරඩ මේ වගේ තමන්ගේ දුරලතාවයන් දැකලා මෙවැර වසර අවසානයේ දීමං ඉහළම ලකුණු ගන්නවා කියලා අරමුණක් ඇති කරගන්න උපාරමුණ හ සාමාන්‍ය පෙළ සමත්වෙච්ච කට්ටි අනිවාරයම මේ කාලය තුළ මම උසස් පෙල විභාගට පෙනී සිටින්නේන්නේ මෙන්න මේ සැලසූමට අනුවයි කියර සම්පූර්ණ විෂයනිර්දේශය අරගෙන විශේමාලාවාරගෙන එකක කොටස්සොල්ට බෙදල මෙන්න මේ කාලේ ඇතුළට මමටක හදරල තියෙන්ටුන. ට කළ යුතු වැඩ පසුගේ ප්‍රශ්පත්වල උත්තර ියන්ඩ නෑ ඒවා ගුුවරුට කියල සාකච්චාරගණඩු නෑ ඒවගේ. ඒ නිවැරදි කර ගණ්ඩෝන ඉළඟට කාලයට අනුව ප්‍රශ්න පත්තර කීපයකට කාලය තියලා ඒ අනුව ප්‍රශ්න පත්තර කීපය කර උත්තර රියලා ඇගයිීම් කර ගණ්ඩෝ නෑ ඒවට උදව ගණ්ඩ ඕන අ හොයාගණ්ඩුවනේ ඒ විදිහට හැම පැත්තකින්ම බලලා කළ යුතු වැඩ ටික ලිය ගණඩ ඕන වැඩලයිස්තු ඔය කාල රාම හදා ගදී සැසු මහදදි සෙ වැඩලයිස්තු ඕන ඒතු ඩ අයිස්තවත්තේක නි පත්තෙන් තියාගන්න කාලය. දැහිතින් ප්‍රායෝගිකව මේක බෙදාබලන්න එකයි තියෙන්නේ. ප්‍රායෝගික මේ වෙද බල මෙන්න මේ මායඇතුලට මේ වෙන්ඩෝන මෙන්න මේ මාසි අතුරත් මේක ඩු න මේ ම යත මේමක වඩන කිය හැම මාසෙකටම හැම සතියකටම අරමුණක් තියෙන් ඕෝන. ඒ අමුණට බෙදිර බෙදිල එනකොට අපේ දරුවනේ දවසකටත් යම් කිසි අරමුණක් තියනවා. මොකද දින හත්ක් ඇතුරට මේේක වැ ඩෝ ඊළ දි හතේ ේටික ෙන්ඩෝනනික තන් ආාවයනික. සැලස්මට අපි වැඩ යොදාගෙන තියෙනවනං දවසක් උදාවෙනකොට මම අද මේ කටයුතුරික කරලායින්ඩෝනෑ කියල අදහසක් අපය තුරට එනවා. අන්න එහෙම උනහම තමයි ඔය බාහිර ගමම් බිමම් පවා අපෙන් අයිංකරගණඩ අපිට හැකයා ලැබෙන හිත මේ අරමුණට ඇතුල් වෙන්ඩෝනෑ. හරිද අපේ සිත මේ අරමුණට ඇතුල්වෙෙන්ඩෝවන හිත හැවලේම අපේ අරමුණට ප්‍රබලව ඒ අරමුණ ගැන විමසන හිතක් බවට පත්කර ගණ්ඩ වනේ. හිතියෙහින්ද සැලසුම සකස්කර ගැනීමඉතාම් වැදගත් ඒ සැලසුමත් එක්ක කාලරාමුවක් හදා ගණ්ඩ වන ඒ එකට වැඩලයි ස්තුලිය ගණ්ඩෝනේ මේ තමයි කළමන ආකාරීත්වයක්කින් යුක්තව යම් වැඩක් සාර්ථකව සිදධකරගන්න ආකාරය. හරිද සාර්ථකව සිද්ධ කරගන්නා ආකාරය ත මයි ඔය විදිහට ඉස්සේ ලාම අරමුණක් සහ සැලසුමක් සකස්කර ගැනීම. අරමුණක් සහ, සැලසුමක් සකස් කර ගැනීම කෙනෙ ඉතාම් වැදගත්. ඊළඟට මේ දෙක හදාගෙන අපි ඊළඟට කරණ්ඩුවන දෙයක් තියෙනවා මට මේ අරමුණට යන්ඩ මට තියෙන බාධාවන්. මේ අරමුණට මට තියෙන ලාභ හැකියාවන්. මේව පිළිබඳ පුංචි ගවේෂනයක් කරන්ඩ ඕනේ හරිද? මට පුලුවන්ද මේක කරන්න මට තියෙන බාධාවන් වනවද මට මේවනකොටම් ලකන්තියනෙන ඔන්නම දැනගන්න මානසිකව තමන්ට තියෙන එකදිකට මට වැඩක් කරගෙන අන්ට බැරි තත්ත්වයක් තියෙනවා මං එක දන්නවා තමන්ගේ ජීවිතය තියෙන දුරලතා තමන් දකින ජීවිත දුරලතා හරිම වටිනෝ. අනිත්තා අපේ දුරලතා ගොඩක් තකිනවා අපි අපේ දුරලතා දකින්න බොහම අඩුවේ හැබැයි යම් කිසි කෙනෙක් තමන්ගේ දුරලතාවයන් නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා මගේ දුරලතාවයන් සකස් කරගණ්ඩ පුලුවන්කම තියෙනවාන යම්කිෙසි කෙනෙකුට අන්න ඒ තැනැත්තා ජීවිතයජා ගන්න කෙනෙ. හරි ඒ දුරතාවයන් නිවැදි කර ගණ්ඩන තමන්ගේ දුරලතාවන් හඳුන ගණ්ඩඕනේ තමන්ගේ තියෙන දුරලතා එවගේම බාහිර පරිසරයෙන් මට එන අභියෝග එවගේ මේ අරමුණට යන්ඩ බාධාවෙන කරුණු අපි හොඳයින් විචාරණ්ඩෝනය හරිද අර්මුණට යන්ඩ බාධාවන කරුණු මොනද කියලා එන දැම්මනවාවද ඒ වගේම මට මේ අරමුණට යන්ඩ ලැබෙන ලැබිලතියෙන අන් අයට වඩා මට ලැබිලතියෙන පහසුකන්තියෙනවා සමහර විට මට ආර්ථික පහසුකං වලින් මට හොඳින් මගේදිම ඔපේ මට ඒ සඳහා අවශ්‍ය කරන සියලු දේ උපයා සපෙල දීලතියෙනවා. ඒක හින්දා. මට අවශ්‍යතාවයක් නැහැ කොහොමත්ම කොහොමත්ම අවශ්‍යතාවයක් නැහැ, පැත් ගැන අධනයම කරන්නට එක මට ලොකුලාභයක් ඒ වගේ මට උදව උපකාර කර බන්න මේ වගේ මේ වගේ අයින්න අරමුණට යන්ඩ තමන්ට ලැබිලා තියෙන ප්‍රතිලාභයන්තියනවා වැඩි ලාභයන් තියෙනවා ඒක හින්ද මට මේ අරමුණට අන්ඩ අනිත්තයට වැඩිය හැකියාවන් තියෙන ඒවගේ මට ඇතිවෙන බාධාවන් ඇතිවිය හැකි බාදාවන් තියන මේවා පිළිබඳව අවදියෙන්ින් ඩෝන හැවලීම එහෙනම් දැ මුණද පියල්ද වස කතා කරපු දේ අපේ හැමදේට මුල්වෙන්න හිත ඒ මුල් වෙන හිත සකස් කරගන්න වැඩ පිලොකට යන්්ඩෝන කෙකිකව අ තම කතා කරට ආරම්භ කළේ එතකොට හැමවෙලේම ඒ හිත අරුුණු ගත ද න කෙලක්ව ෙස්ෙල්ලාම් අරමුණක් ේෙන් දඕන ජවිතයටක නැත්ත හුගන විතයක්ක් වගේ කෙකිවා එතකොට ඒ හුලගේ යන්න ජීවිතයක් වගේ තියන මේ හිත හුණගයන කොලයක් වගේ එතුකට ජවිතයත් තුළ ගැනෝ වගේ. ඉතින් එහෙම එනේ එන පැත්තට ඇද ඇදී යන හිත අරමුණු ගත කර ගන්නඩ කෙෙන මම කිව්වා ඒක තමයි මේ කරන වැඩ පිවෙල තමයි මේ ආරභගන්ඒට පලවෙනිියෙන්ම ජවිතයට අරමුණක් තියෙන්ඩ ඕන බව සඳහ කරා. පලවෙනිියෙන්ම ජීවිතයට අරමුණක් තියෙන්ඩ ඕනේ අරමුණ හදාගණ්ඩෝ නෑ ඒ අරමුණ හදාගත්තට පස්සේ අපිට තියෙන්නේ. ට සැලසුමක් හදාගන්න එක හරි ඒකත් එක්කම ඒට සැලසුමක් සදාගණ්ඩ ඕනේ සැලසුම හදාගන්නකොට මම කිව්වා කාලරාමුවක් ඕන කියලා කාලරාමතම මෙන්න මේ කාලය ඇතුළට මං මෙන්න වැට්ටික් කරනවා හමනම් අරමුණ ආවට පස්සේ ඒ අරමුණ ජයගණ්ඩ තමන්ට කළ යුතු දේවල් තියන දැන් විභාගයක් නං සම්පූර්ණයෙන් විශේමාලාව විශය නිර්දේශය දැනගණඩ ඕනේ මෙන්න මේ කාලය ඇතුළට ම මේ වැටි කරනවා කියලා තියෙන කාලයත් එක්ක ඒ වැඩටික බෙදා හදාගණ්ඩඕන බෙදලා මේ මේ කාලයතු මේ වැඩටි ඉර කරගන්නවා කියලා සැලසුම සකස් කරන්න ඕන කියලා පික අවුුණ. ඒත් එක්ක ඊළඟට ඒ සැලසුම ප්‍රායෝගික වවෙඩ ඕන කියලා කිව්වා ඉළඟට ඒ සැලසුමට යන්ඩ යම් කිසි කෙනෙක්. කටයුතු කරන්නේ නම් ඒ සැලැසුමට යන්ඩ යම් කිසි කෙනෙක් කටයුතු කරන්නේ නම්. ඒ කරන කටයුතු හැම වෙලාවකම කළ යුතු දේවල් තේරුම් අරගෙන කරන්ඩ තමන්ට මොනවද වැඩියෙන් ලැබිලා තියෙන මේ අරමුණට යන්ඩ වැඩියෙන් ලැබිලා තියෙන වාසි මොනවාද. මේ වෙනකොට මට තියෙන වාසි මොනවාද. ඒවගේම ඒ අරමුණට යන්න බැරිුවෙන්ඩ මටතියෙන අභියෝග මනවාද කියලා ලයිස්තු හදන්ඩ කියලා මං කිවා. ඒ ලස්තු හදලා. ඒවාගින් වැඩිලාබ ලබාගන්න ක්‍රමවේදත් අර අභියෝග ජයගන්න ක්‍රමවේදත් ගැන මොුණහරි සලිසුමක් තිනේ හැම එකක්ම දිනකට වතාවක්ක් සතියකට වතාවක් වත් කොහොමහරි කරලා නැවත නැවත තමන්ගේ අවධානයට යොමු කරන්නඕන නැත්තං සමහර දේවල් කරන්නන් කියලා හිතාගෙන අ අරමුණ තුළ තියෙන උප අරමුණු. අපිකිව අරමුණ තියල තියෙන උප අරමුණුවලට යන්ට සමහරදේවල් කරන්නන් කියලා හිතාගෙන මාස ගානක් ගියට පස්සේ තමයි සමහල්ල අටේ කර්ඩ ඕන දේ මතක් වෙන්නේ ඒක හින්දා අපි මොකද කරන්්ඩ ඕනෑ කොයි විදිහකින් හරි අපේ ජීවිතය ඉතාම නිරවුල් කරගණ්ඩ ඕන ඉතිං මේ විදිහට සැලසුමක් හදාගෙන මේක විනිවිධව දකිින්ට පුළුවන් විදිහයට සකස් කර ගණ්ඩ එහම සකස්කරගත්තට පස්සේ අපිට තේරෙනවා අපේ ජීවිතය ගොඩක්තුරට හදාගණ්ඩ පුළුවන් කියලා හැම පැත්තකම්ම ඒක හින්දා වැඩිමනත් ආකාරයට අපේ ජීවිත ඉතාම නිවැදි කර ගණ්ඩ මෙවැනි ක්‍රමවේද පාවිච්චි කර්ඩ ඕනෑ ලෝකයේ දිනපු මිනිස්සූ එහෙම ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා ඉතින් ජෑග්‍රාහි මාවතක් නිර්මාණය කරගණ්ඩ නං අපි මේ වගේ ක්‍රමවේද පවිච්චි කරන්න දැනගෙන යන්්ඩෝන. කළමනාරිත්‍යයක් තියෙන්න්ට ඕන ජීවිතලළමනාකාරිතයක් තියෙන් ඕන ති ඒ වියට කටයුතු කරන්නඩ පේ දරුවන්ට ශක්තිය දහිරිය වීරයල බේවා කර ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටමත් මේ විදියට කටයුතු කරලා මේ ජීවිතය ඕනම කාලෙකද නැවත හරවාගන්නට පුළුවන්ගේ යහපත් පැත්තට එහෙම ජීවිතය හරවාගෙන මේ ජීවිතය සාර්ථ කරගණ්ඩ සසර සූපත් කරගඩ හැම්ම ආකාරයකින් ජීවිතය නිවැරදි කරගණ්ඩ ශක්තිය දහිරය ලැබේවා කිය අපි හැම දෙනාම් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳලා මේ ධර්මය ත්‍රවණය කළලා තමඟගේ ජීවිතය නිවැරදි කරගණඩට කටයුතු කරන අපේ දෙමවපියන් දරුවන් ඇතුුවේ සසිරු දෙනාටම. ඒදේවල් සිද්ධ කරගන්න ලැබෙන්නේ මේ වැඩසටහන පිළිබඳව දායකත්වය ලබා දෙන පින් අන්ත කල්්‍යානමිත්‍ර දායකයන්ගේ බැතිබර අනුග්‍රහය නිසාවෙන්. ඉතින් ඒ අයි වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අපි ජීවිතය නිවැරදි කරගන්න හැම්ම වාරයකම ඒ හැම කෙනාටම විශල පුුණ්‍ය ශක්තියක් ජනතවවා මොකද අපේ වැරදි නිවැරදි වෙන හිදා. ඒ සල පුුණ ශක්තියට අමතුර අපි ජීවිතය නිවැරදි කරගෙන ජීවිතය සකස්කරගන්න වාරයක් වාරයයක් ගානේ ඒ ඇත්තන්ට උතුම් අවබෝධය සඳහා ඒ අයගේ ජීවිත සාර්ථක කරගන්නටත් ඒ වගේම සසර ජීවිතය සූපත් කරගන්නටත් සසර වසනතා කල් බාලේගගේ ඇතුරකට පත් නොවන්නට කලය අන්මිත සම්පත්තිය ලැබෙන්න්නට හේතුවේවා කියර අපි ප්‍රාත්ථනා කරමු. ඉතින් හැම දෙනාටම උතුම් යහපත සිද්ධවන්නට, මේ සියලු පුුණ ශක්තින් හේතුවඒවා කියලප ප්‍රාර්ථනාර ති අද දවස්සේ මේ ධර්මදේශනාවේ දායකත්වය විදිහයට සඳහන් කරලා තියන්නේ. ඕස්ට්‍රේලියාවේ පදිංචි අන්ජලී වික්‍රමරත්න මහත්මය සහ නිහාල් වික්‍රමරත්න මහහා කිරයි සඳහන් කල තියෙන්නේ ධර්මදශනා ශ්‍රවණය කළ සියලු දිනාටම ධර්මාබෝධය ලැබෙන්න ත්න් දෙේශකෑණන් වහන්සේ ඇතුු මහහාසංගරත්නය නිදුක නරෝගී සුවය දීර්ගාවශ ප්‍රර්ථනා කරනවා කියන කාරණ විතරයි මත කල තියන්නේ. ත් අපි ෘථගුණ දැක්වීමක් වසයෙන් අජලී වි කරවද මහත්මය නිහා විකරවත් මතා ඇතුළ සුජිවත්ත වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනේ ලැබේවා කිය ප්‍රාර්ථනා කරමු ඒ වගේම ඒ අයි වෙනුවෙන් මේ පරලෝගිය සියලම ඥාති මිත්‍රා දීඳදත් මේ පින් අනමෝදන් වේවා කිය ප්‍රාර්ථනා කරමු හැම දෙනාටම උතුම් ධර්මාබෝධය සඳහාම මේ සියලපුුණ ශක්තින් හේතුවේවා කිය ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි.